අද දෙදහස් විස්ස මාර්තු මස අටවන ඉරිදා. ඉර උදාව පෙරවරු 6:20ට. ඉර බැසීම පස්වරු 6:22ට. රාහු කාලය දිවා කාලයට 4:50 සිට 6:19 දක්වා. රාත්‍රී කාලයට 4:50 සිට 6:19 දක්වා. ඔබ සුබ කටයුත්තක නිරත වන්නේ නම් සුබ දිශාව වනුයේ දකුණු දිශාවයි. මරු සිටින දිශාව උතුරු දිශාව. මේෂ ලග්නයෙන් උපන් ඔබට සෞඛ්‍ය තත්ත්වයටද යහපත් දවසකි. වැය පාර්ශවය ඉහළ යයි. නින්දේදී මැසි මදුරු ආදීන්ගෙන් ක්‍රීඩා මිදීමට සිදුවිය හැකිය. කාලාත්‍රයාගේ රෝගී තත්ත්වයක් පෙන්නුම් කරන දිනයකි. රජයේ දඬුවම් වලට ලක්විය හැකි නිසා කල්පනාකාරී වන්න. බාහිර පාර්ශවයන් සමග කරන ගනුදෙනුවලදී ඉතාමත් ප්‍රවේශමෙන් වචන භාවිත කළ යුතුය. ගුප්ත ශාස්ත්‍රය ඉගෙනීම, භාවනා ක්‍රම පුරුදුවීම ආදියට සුබයි. වගා කටයුතු ආදියටද සුබ දිනයකි. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය රතු පැහැය. ජය අංකය අංක 9. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට තමා කරගෙන කටයුතු වල යහපත් නිමාවක් දැකිය හැකි දවසකි. මිතුරු සම්බන්ධතාවලදී තම මතය ඉස්මතු කිරීමට බෙරදරයි. සියලුම මාර්ගවලින් ලැබෙන ආදායම අද දිනේ සුබදායකය. නව බඩු භාණ්ඩ කිහිපයක් නිවසේ අවශ්‍යතාවයකට මිලදී ගනි. සහෝදර සහෝදරියන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටීමට සිදුවේ. චිත්‍ර කලා ආදියෙහි නිරත අයට නව නිර්මාණ බිහිකරන දවසකි. සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය නිල් පැහැය. ජය අංකය අංක 5. මිතුන ලග්නයෙන් උපන් ඔබට සම්මුඛ පරීක්ෂණ නව රැකියා අවස්ථා ආදිය උදා කරයි. උසස් වීම වලට හේතු වේ. පිය පාර්ශවයේ ඉල්ලීම් දිනා ගැනීමට අද දිනේ සුබදායකය. බාල සහෝදරයාගේ අසනීප තත්ත්වයක් මතු කරයි. සටන්කාමී ක්‍රියාවලින් ජයග්‍රහණය වාර්තා කළ හැකිය. පොදු ජන සේවයේ සමාජ කාර්යයන් සඳහා වැඩි කැපකිරීමක් කරයි. වෙළඳ හා වාණිජ කටයුතු වලින් බලාපොරොත්තු අභිමතාර්ථ කරගත හැකිය. කොඳු ඇටය ආශ්‍රිතව වේදනා මතු කරයි. අද දින රස කැවිලි තන් දෙන්න. ජය වර්ණය කොළ පැහැය. ජය අංකය අංක 5. කටක ලග්නයෙන් උපන් ඔබට පිය පාර්ශවයේ ලැබීම් සඳහා අද දිනේ සුබදායකය. උසස් සහ ගැඹුරු ශාස්ත්‍ර ධර්මයන් ඉගෙනීම් කරන්නටද අද දිනේ සුබදායකයි. දීර්ඝ ගමන් ආදිය තුලින් දිනේ සවස් කාලය විඩාබර කළ හැකිය. ආගමික කටයුතු වලට වැඩි නැඹුරුතාවයක් දක්වා ඒ පිළිබඳව ක්‍රියාකාරකම් වල නිරත වේ. විදේශ ගමන් බලාපොරොත්තු වෙන අයගේ කටයුතු සාර්ථක වෙයි. පෝෂණ ගැටලු නිසා ආහාර රටාව පිළිබඳව සැලකිලිමත් වන්න. කහ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය ක්‍රීම් පාට. ජය අංකය අංක 2. සිංහ ලග්න හිමි ඔබට තමා වෙත පැවති කල්පවත්නා රෝගාදීන් මිදීමට
ප්‍රතිකාර පිණිස සුබ දිනෙකි. හවුල් ව්‍යාපාර කොන්ත්‍රාත් ආදීන් ලාභ ලැබිය හැකිය. අධ්‍යාපන කටයුතු වලින් බලාපොරොත්තු ප්‍රතිඵල ළඟා කරගත නොහැකි දිනෙකි. කාලාත්‍ර පාර්ශවය සමග අදහස් හුවමාරු කර ගැනීමේදී වචන භාවිතයේ පිළිබඳව සංවර විය යුතුය. ආයුධ ගින්දර ආශ්‍රිත රැකියාවල නියුතු අය කල්පනාකාරී විය යුතුය. කටයුත්තකට සිත යොමු වේ. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය රතු පැහැය. ජය අංකය අංක 1. කන්‍යා ලග්න හිමි ඔබට විවාහය සම්බන්ධ කටයුතුවලදී කල්පනාකාරීව තීරණ ගත යුතු සම්බන්ධතාවලදී තම අධිකාරීත්වය පැතිරවීම සුබදායක නොවේ. හවුල් ව්‍යාපාර ආදී නිරත අය තම කටයුතු වෙනුවෙන් නීතිමය උපදෙස් ලබා ගන්නා දිනෙකි. මවගේ දේපල සම්බන්ධ කටයුත්තකට මැදිහත් වීමට සිදුවේ. නව ගිවිසුම් ආදියට එළඹීමට සුබදායක දිනෙකි. කලාකාමී සිතුවිලි හද තුළ ඇති කරයි. මුත්‍රාශය සම්බන්ධ ආබාධ පැන නැගිය හැකිය. නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය කොළ පැහැය. ජය අංකය අංක 5. තුලා ලග්නයෙන් උපන් ඔබට පවත්නා අසනීප වලින් මද සහනයක් ලද හැකිය. පැවති සතුරු කරදර මදක් ඈතට යයි. නිවෙස්වල ඇති කරන සුරතල් සතුන්ගෙන් බාධා විය හැකිය. ණය ගැනීම ණය දීම් ආදී කටයුතුවලදී දෙවරක් කල්පනා කළ යුතුය. අභූත චෝදනා ආදිය නිසා යම් අපහසුතාවක් මතු කරයි. අස්ථානගතව තිබූ දෙයක් පිළිබඳ සතුටුදායක යමක් වීමට පුළුවන්. අධ්‍යාපන කටයුතුවල පැහැදිලි ගතියක් අපේක්ෂා කළ නොහැකිය. කොළ සහ කහ වර්ණ ඇඳුම් අඳින්න. ජය වර්ණය නිල් පැහැය. ජය අංකය අංක 6. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට අධ්‍යාපන කටයුතු වලින් පැහැදිලි ජයග්‍රහණ ලබාගත හැකිය. නව ශාස්ත්‍ර ධර්ම ඉගෙනීමටද සිත යොමු වේ. ප්‍රේම සම්බන්ධතා ආදීයේදී කලහකාරී තත්වයක් මතු කරවිය හැකිය. රජයට සම්බන්ධ ආයෝජන අවස්ථාවලට අද දිනය සුබදායකය. ආගමනුකූල සිතුවිලි තුල එල්බගෙන සිටීමේ ගතියක්ද එම සිතුවිලි වර්ධනය වීමක්ද සිදුවේ. සුබ කටයුත්තකට ආරාධනා ලැබිය හැකිය. කාලාත්‍ර පාර්ශවයේ ලැබීම් සඳහා සුබදායකය. අනාගතයේ පිළිබඳව නිවැරදිව තීන්දු තීරණ ගත හැකි දිනෙකි. පංච වර්ණමල් පූජා කරන්න. ජය වර්ණය රතු පැහැය. ජය අංකය අංක 9. ධනු ලග්න හිමි ඔබගේ නිවාස අලංකරණ කටයුතු සඳහා වැඩි කාලයක් යොමු වනු ඇත. කෘෂිකාර්මික කටයුතුවලද ඒ අදාළ නිෂ්පාදනවලින්ද වැඩි ලාභ අපේක්ෂා කළ හැකිය. රජයට සම්බන්ධ බදු මුදල් ආදිය ගෙවීම සුබදායකය. තමා ආරම්භ කළ කාර්යයක් යහපත් ආකාරයෙන්ම නිම කළ හැකිය. ජනප්‍රියත්වය පතා කරන කටයුතු වලින් අපේක්ෂිත ප්‍රතිඵලද නොලැබී යා හැකිය. පැරණි දේ පිළිබඳව අගය කිරීම සිදු කරයි. රථ වාහනවල අලුත් වැඩියාව සිදුවිය හැකිය. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය රන්වන් පැහැය. ජය අංකය අංක 3. මකර ලග්න හිමි ඔබට ලිපි ලේඛන ආශ්‍රිත කටයුතු කිහිපයක් වෙනුවෙන් රජයේ හෝ නීති සහාය පැතීමට සිදුවන දිනෙකි. ජාතික හැඟුම් ඉස්මතු කරවන දේ සඳහා සවන් දීමට වේ. අධ්‍යාපන කටයුතුවලදී
තම ස්මරණ ශක්තිය වර්ධනය වේ. සහෝදර සහෝදරියන් සම්බන්ධ කටයුත්තකට මැදිහත් වීමට වේ. යහපත් ගතිය පැවතුම් ඉස්මතු වන දිනේකි. බාහිර අලංකරණය වෙනුවෙන් වැය පාර්ශවය අධික කරයි. කහ පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය අංකය අංක 8. ජය වර්ණය නිල් පැහැය. කුම්භ ලග්නයෙන් උපන් ඔබට ලාභ අපේක්ෂාවෙන් කරන කටයුතු වලින් බලාපොරොත්තු ඉටු නොවේ. තම කතිකත්වය උපයෝගී කරගෙන දවසේ ජයග්‍රහණ කිහිපයක් අත්කරගනු ඇත. ලිය කියවිලි සම්බන්ධ කටයුතු කිහිපයකට මැදිහත් වීමට වේ. කාලත්‍ර පාර්ශවයේ අසනීප ගති මතු කරවිය හැකිය. තමා ළඟම සිටින හිතවතුන්ගේ යම් යම් දෝෂාරෝපණයන්ට ලක්විය හැකි දිනයකි. අක්ෂි ආබාධ මතු කරවිය හැකිය. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය නිල් පැහැය. ජය අංකය අංක 6. තම මීන ලග්න හිමි ඔබට තම අභිමතය පරිදි කටයුතු කරන්නටත් එම නිසාම අන් අයගේ දෝෂාරෝපණයටද පාත්‍ර විය හැකිය. තම පෞරුෂත්වයේ පිළිබඳ හැඟීම් ඉස්මතු වන දිනයකි. කල්ගතව තිබූ යම් කාර්යයක් සාර්ථක ලෙස අවසන් කළ හැකිය. කාලත්‍ර පාර්ශවයේ අනතුරු ආදිය පෙන්නුම් කරයි. මුහුණ ආශ්‍රිත ආසමිකතා හෝ හිසේ කැක්කුම් ආදිය ඇති කරයි. අධ්‍යාපන කටයුතු වලින් බලාපොරොත්තු ජයග්‍රහණ ලද හැකිය. වැය පාර්ශවය අධික වේ. බෝධිය වැඳ දවසේ වැඩ අරඹන්න. ජය අංකය අංක 3. ජය වර්ණය රන්වන් පැහැය.